بدن. අද දින ඔබ වෙත දේව වචනය ගෙන එනු ලබන්නේ දේවගැති වර්නන් එච් පෙරේරා විසිනි. අපි පෙරළමු රූත්ගේ කතාවේ පළවන පරිච්ඡේදයේ 6 පදය. මේ ආශ්‍රිතව දෙවියන් වහන්සේ ඔබට කියන්නේ කුමක්ද අසන්න, ඔබේ කන්වලින් මට සවන් දෙන්න, ඔබේ ඇතුළත හඬකින්, ඔබේ ආත්මය තුළින් නැගෙන හඬකින් දෙවියන් වහන්සේට සවන් දෙන්න. මට සවන් දෙන ඒවා අමතක වෙන්න පුළුවන්, ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබටම දෙවියන් වහන්සේ කියන දේ මුළු දේශනාව ඔබට කියන්නේ නැහැ. නමුත් ඔබට කියන දේ ඔබගේ ආත්මය නසන්න, ඔබ අවට කෙනාට එක දෙයක් කියලා ඔබට තව දෙයක් දෙවියන් වහන්සේට කියන්න පුළුවන්. රූත්ගේ කතාවේ පළවන පරිච්ඡේදයේ 6 පදේ තනි වෙනෝ සඳහන් වෙනෝ, එවිට මෝවාබ් රටින් හැරි එන පිරිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගිටුනාය. මක්නිසාද? ස්වාමින් වහන්සේ තමන් සෙනගට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවාබ් රටේදී ඇයට සැලවිය. මක්නිසාද? ස්වාමින් වහන්සේ තමන් සෙනගට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවාබ් රටේදී ඇයට සැලවිය. ඔබ ස්වාමින් වහන්සේව දැන ගැනීම උන්වහන්සේට අයිති වීමේ විශේෂ වරප්‍රසාදයක් තිබෙනවා. ඒ වරප්‍රසාදය හැම කෙනෙකුටම නෑ. අද ලෝකයේ ඉන්න සියලු ජාතීන් අතරේ ඊශ්‍රායලයට තියෙන වරප්‍රසාදය වෙන ජාතීන් රටවල් වලට නෑ. ඔවුන් එපා කරනු ලැබුවා කියන එකේ අදහස් වෙන්නේ. නමුත් ඊශ්‍රායලය ගැන විශේෂ අවධානයක් තිබෙන බව උන්වහන්සේ ඒ රට ගැන කියා තිබෙන්නේ, ඒ සෙනඟ ගැන, ඔවුන්ට අත තබන්නන් මගේ කළු ඉංගිරියට අත තැබුවා වගේ. මොනම ජාතියක් හෝ මොනම සෙනඟක් හෝ මේ මහ පොළවේ එදා කාලේ හෝ අද ඔවුන්ට හිංසා කරලා ඔවුන විනාශ කරන්නට තැත් කරලා නිදහස් වෙලා යන්නේ. ඒක වෙන්නේ බොහෝ වාරයක් ඔවුන්ට ඒක කරන්න උත්සාහ කළා. නමුත් ඒ කරපු අය නැහැ, කරන්න උත්සාහ කරපු අය නැහැ. ඊශ්‍රායලයේ තාම ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේට අයිති වෙනවා කියන්නේ හරි වටිනා දෙයක්, වරප්‍රසාද ලත්යක්. දැන් මෙතන අප කියවා මක්නිසාද ස්වාමින් වහන්සේ තමන් සෙනගට භෝජනය දීමෙන්. තමන් සෙනගට. දැන් ඇයි මේ නායෝමි කියන යුදෙව් කාන්තාව මේ රට දාලගී? මේ රට දාලගී. එකයි මම ඔබට පැහැදිලිව කිව්වේ මගේ දේශනාවට ඔබේ කන්වලින් සවන් දෙන්නට. නමුත් ඒක විතරක් වැඩන්නේ. ඔබේ ආත්මයෙන් දෙවියන් වහන්සේ ඔබට පෞද්ගලිකව කියන දෙයට සවන් දෙන්න. ඉතින් නායෝමි පුරුෂයා සමග තීරණයක් ගන්නෝ මේ සාගතයේදී, මේ කෑම නැති අවස්ථාවකදී ඔවුන්ගේ රට අතහැරලා මෝවාබ් රටට යන්න. ඒ රටේ කෑම තිබුණා, සස්රීකයි, අඩුවන්නේ. ඔවුන්ට මුදල් තිබුණා. ඔවුන්ගේ මුදල් පොදි බැඳගෙන ටික කාලයකට වාසය කරන්න ගියා. අපි ඕනෑම කෙනෙක් යම් කිසි ප්‍රශ්නයකට
යම් අභියෝගයකට ගැටලුවකට මුහුණ දෙන විට අපි නිතරම කරන්නේ අපේ බුද්ධියට හා මනසට හොඳයයි හරියයි පේන දේ. ඒක ස්වභාවිකයි. ඒක ස්වභාවිකයි. ඒකේ වරදක් කියනව නෙවෙයි. නමුත් සමහර විට අපි අත්දකිනෝ අපිට හොඳයි හරි කියා ඒ හිතන දේවල් හා ගන්න තීරණවල අසාර්ථකත්වය. අසාර්ථකත්වය. ඒකෙන් ඔබට හිමි වූ පරාජය. ඔබ හිටියටත් වඩා පහළට වැටීම. ඔබ ලැජ්ජාවට පත්වීම. දැන් මේ පවුලේ හතර දෙනාගෙන් එලිමලෙක් කියන්නේ ස්වාම් පුරුෂයා, මාලොන් කිලියන් කියන්නේ පුතුන් දෙදෙනා, ඔවුන් අවුරුදු 10යි මෝවාබ් රටේ සිටියේ. ඒ අවුරුදු 10ක කාල පරිච්ඡේදය තුළ එලිමලෙක් මැරුණා ස්වාම් පුරුෂයා. ඊට පස්සේ මාලොන් කිලියන් පුතුන් දෙදෙනා විවාහ වෙනවා මෝවාබ් කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ට එම විවාහයන් කිරීමත් වැරදි, ඒක සුද්ධ ලීවිල් හැටියට ඉදෙව් ජාතිකයන් නොකළ යුතු දෙයක්. කොහොමාරි ජීවත් වීම උදෙසා ඒ දේ කළා. ඉතින් මේ පුතුන් දෙදෙනත් අඩු වයසෙන් එක දරුවෙක්වත් බිහි කරන්න පළමුවෙන් මැරුණා. එතකොට නායෝමි තනි වෙනවා. නායෝමි තනි වෙනවා. හරි අමාරුයි දෙවියන් වහන්සේව තේරුම් ගන්න. ඔබට හොඳයි හරි කියා හිතන දේකුත් කරලා ඒක පාපිෂ්ට වෙන්න ඕනේ. මේක නපුරු දෙයක් නෙවෙයි. ඔවුන් කරලා දේ මම හිතන්නේ නපුරුයි කියලා. මොකද ආබ්‍රහම් ගැන කියා තිබෙනවා නියඟයක් වුණාම ඔව් මිස්රයට ගියයි කියලා. එතන කෑම තිබුණා. ඔව් මිස්රයට ගිහිල්ලා පස්සේ තේරුම් ගත්තා ඒ ගිය ගමන එච්චරම හොඳ ගමනක් නෙවෙයි, ඔය ටිකක් අමාරුට වැටුණා. ඔබ ඉගෙන ගන්න ඕනේ සුද්ධ ලීවිල්ලේ කියා තිබෙනවා ඔබගේ මාර්ග ස්වාමින්ට බාර දෙව, උන්වහන්සේ කෙරේ විශ්වාස කරව, උන්වහන්සේද ඒක ඉෂ්ට කරනසේක. අපේ බුද්ධිය හොඳයි, අපේ සැලසුම් හොඳයි. නමුත් ඒ සැලසුම් පළමුවෙන් දෙවියන් වහන්සේට බාර දෙන්න ඉගෙන ගන්න. ඔබ උන්වහන්සේට අයිති නම්, ඔබ උන්වහන්සේ කෙරේ අදහනවා නම් ඒක පළමුවෙන් කරලා ඉන් පස්සේ තීරණ ගන්න. සමහර විට හරි අමාරුයි දැනගන්න යම් දෙයක් කළ යුතුද නොකළ යුතුද. මේ තීරණේ හරිද වැරදිද හරි අමාරුයි. එවැනි අවස්ථාවලදී ඔබ දෙවියන් වහන්සේට අයිතිය දෙන්න, මා ගන්ට යන මේ තීරණේ මට ඉදිරියේ යම් හානියක් වරදක් හෝ අලාභයක් තිබෙනවා නම් ඔබ වහන්සේ ඒක වළක්වන්න. මම බොහෝ වර එක කර තිබෙනවා මට යම් දේවල් තේරෙන්නේ නැතිකොට. මොකද ඉදිරිය අපි කාටවත් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. මං කියනවා ස්වාමිනී මේක වළක්වන්න, මේ තීරණය ගැනීමෙන් මා වළක්වන්න හෝ මේක වෙනස් කරන්න. මොකද මට ඕනේ හොඳින් හෝ නරකින් නෙවෙයි, මට ඕනේ කොයි විදියකින්වත් නෙවෙයි, මට ඕනේ ඔබ වහන්සේ අනුමත කරන දේ පමණයි. ඉතින් මම ඔබට කියනවා ඒ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ වචනෙන් ලබා ගන්න. දැන් ඔවුන් මැරුණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන් නිරයට ගියයි කියලා. ඒ වගේ දෙයකට මිනිස්සෙක් වෙන රටකට ජීවත් වෙන්න ගියයි කියලා ඒක කෙනෙක් නිරයට යා යුතු දෙයක් නෙවෙයි. ඔවුන් මේ ලෝකයේදී ඔවුන්ගේ ජීවිතය නැති කරගත්. අපේ සභාවේ හොඳ පවුලක් ඒ විදිහට නැති වුණා. එකක් නෙවෙයි කීපයක් මම හිතන නැති වුණා. නිකම් විනාය කරන දේවල් කරන්ට යෑමේ මේ රට යනවා ඔක්කොම ප්‍රශ්න විසඳන්ට නියඟයක් තමා ජීවත් වෙන රටේ නියඟයක්. නියඟ කියන්නේ
කැමැතිකක්වත් නැති එක නෙවෙයි. ඔවුන්ට සස්ත්‍රීක කමන්නේ. ඉතින් ඉඩම් උගස් කරලා තියෙන දේවල් විකුණලා ඔවුන් යනවා තව රටකට. හිතනවා එතනට ගියාම මෙච්චර කල් ජීවත් වුණාම මෙච්චර හම්බ කරන්න පුළුවන්. අවුරුදු 10ක 20ක ගණන් හදනවා. ඊට පස්සේ ඒකෙන් මෙච්චර කරන්න පුළුවන්. අර ආසේ මාලිකා තනනා වගේ කරන්න පුළුවන්. නමුත් ඔබ තේරුම් ගන්නවා පාලනය ඔබට අයිති නැති බව. පාලනය ඔබට අයිති නැහැ. ඔබට ඉහළින් කෙනෙක් සියල්ල පාලනය කරනවා. අපි හිතන්නේ පාලනය අපටයි. බලන්න මේ ලංකාවේ දින ස්වල්පයකට පෙර ටික වෙලාවකින් සිදුවෙච්ච අලාභය. මුළු රටටම මේ විදුලිය නැති වුණා. කමිටුපත් කළා. නමුත් කමිටු වෙලා නැහැ. මුළු රටටම විදුලිය නැති වුණා. පෙර ආණ්ඩුවට පැනලා දොස් කියලා තීරමකුත් නැහැ. නමුත් එයින් පෙන්නුම් කරනවා මිනිස්යාට ඔබ මේ ලොවේ ජීවත් වුණත් ඔබ සියල්ල පාලනය කරනවායි කියලා හිතුවත් පාලනය ඔබට අයිති නෑ. දෙවියන් වහන්සේ යම් යම් දේවල් වලින් එකවර පෙන්නුම් කරනවා. ඔබ යට පොළව සැලවෙන්න පටන් ගන්නකොට ඒක කටවල් ඇරෙනකොට ඒ කඳු කඩාගෙන වැටෙන විට ගංගාවල් උතුරන විට ඔබට පාලනයක් නෑ. මූද පොළොව යට කරගන්නකොට ඔබට පාලනයක් නෑ. ඒ ටික තේරුම් ගන්න එක හොඳයි. සුද්ධ ලීවිල්ලේ කියනවා අපේ ජීවිතය කුමක්ද? එය අද තිබී හෙට උදුනේ දමුන් ලබන තනකොළ වගේ. තනකොළ වගේ. අපිට ජීවත් වෙන්න පුළුවන් අදට පමණයි. අවුරුදු 20කට 30කට සැලසුම් කරන්න පුළුවන්. ඒ සැලසුම් ඉෂ්ට කරන්න ඔබට බෑ. කරන්න බෑ. ආසාව තියෙන්න පුළුවන්. නමුත් සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ සියල්ල පාලනය කරනවා. දැන් රූත් දැනගන්ට ලැබුණා අර නියගේ තිබිච්ච තැන දැන් නියගේ නෑ. බෙත්ලෙහෙමේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණ මිනිස්සුන්ට ඕනට වඩා කෑම තිබෙනවා. සස්ත්‍රීකත්වයේ තිබුණු තැන සොයාගෙන ගියා. සස්ත්‍රීක රටකට ගියා මෝආබ් දේශයට. නමුත් එතනට නියඟිය පැමිණියා. ඒ ආපු නියඟිය කෑම ගැන නියඟියක් නෙවෙයි. ඇගේ පුරුෂයා ඇගේ පුතුණුත් ඇයට අහිමි වුණා. ඉතින් ඈ ගන්නෝ තව තීරණයක්. ඒ තීරණය මොනවාද? නැවත බෙත්ලෙහෙමට එන්න. බෙත්ලෙහෙම කියන්නේ ආහාර ගබඩාවයි. ඒ වචනේ තේරුම ආහාර ගබඩාවයි. ඈ අයිති වෙලා හිටියේ බෙත්ලෙහෙමට. ඈ නැගිටිනවා කියා තිබෙනෝ. ඇගේ යෙහෙළින් දෙදෙනා සමග බෙත්ලෙහෙමට එන්න. ඔවුන් තුන් දෙනා දැන් පිටත් වෙලා එනවා. මයිතන්නේ මගදී වෙන්න ඇති. එක පාරට නයෝමිට හැඟෙනවා මම කොහමද මටත් කිසිවක් නැතිකට අපේ සේසත කොහොම විකුණලයි අපි ආවේ. අපිට දැන් ඉඩ කලන්නේ. අපි ඒවා පොදි බැඳගෙන ගියා. දැන් ඒවත් ඉවරයි. ඔක්කොම ඉවරයි. මම වැන්ද බෝක්. මාව බලාගන්ටවත් දරුවෙක් නෑ. මං කොහමද මේ යෙහෙළීන් ව නලත්තු කරන්නේ? ඈ හැරි කියනවා ඔබ ඒ කතාව කියවම දකි. ඇගේ යෙහෙළින්ට කියනවා ඔබ හැරි යන්න. ඒ එයා කැමති වුණේ යන්න. එක්කො නෑ අපි ඔබේ එක්ක එන්නම්. එක්කො නෑ ඔබ තරුණයි. ඔබ තරුණයි. ඔබ දෙමාපියන් ළඟට යන්න. මෝව තරුණයන් දෙදෙනෙක්ව විවාහ කරගන්න. දරුවන් බිහි කරන්න. ඔබේ අනාගතය අඳුරු කරන්න එපා. මට කිසිවක් කරන්න බෑ. මටත් කිසි දෙයක් නෑ. මං දැන් වයස වැඩි. විවාහ වෙලා පුතුන් ගෙනෙන්ට එහෙම ගෙනාවත් ඔබට ඉන්න පුළුවන් දේ පුතුන් ලොකු වෙනකල් ඒ අයව බඳින්ට.
ඉතින් මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. ඈ දෙනෝ යෙහෙලින්ට හොඳ උපදෙසක්. ඒ නිසා හැරියන්න. කොහොමාරි ඔවුන් කොච්චර බෑ කිව්වක් ඇගේ හොඳ ඥානවන්ත උපදෙස් අහලා එක්කෙනෙක් හැරී ගියා. අනිත් කෙනා බෑ කියනවා. දැන් එතනට මම යන්නේ නෑ. මා ඔබට පෙන්නුම් කරන්න ඕනෑ කරන්නේ දෙවියන් වහන්සේ කොහොමද අපේ සමහර වැරදි තීරණ, අපේ සමහර අනුවණ තීරණ කොහොමද අපි දෙවියන් වහන්සේ අමතන් නැතුව හෝ ගණනට ගන්න නැතුව ගත්ත සමහර තීරණ දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ? දැන් කොහොමද තීරණයක ආපස්සට ගිහිල්ලා ඒ වැරදිච්ච දේ හදන්න ඒ කරන්න බෑ. අපි කාටවත් බෑ අතීතේ අපේ අතෙන් සිදුවෙච්ච පළුදු, අපේ අතෙන් සිදුවෙච්ච අනුවණ තීරණ හෝ යම් ක්‍රියාවන් වෙනස් කරන්න කාටවත් බෑ. කාටවත් බෑ. නමුත් මං කිව්වා සියල්ල පාලනය කරන කෙනෙක් මේ පෘථිවිය සිටිනවා. ඒක මිනිසයන් දන්නවා නම් ඔවුන් මොන තත්වයන් තුල සිටියත් මොන අඳුරු තත්වයන් තුල සිටියත් ඔබට කිසිම මිදෙන්ට කැළවෙන්න මාර්ග නැතත් ඒත් බය වෙන්න දෙයක් නැහැ. මේ සියල්ල පාලනය කරන්න පුළුවන් තැනන් වහන්සේට පුළුවන් මා සයුරේ පාරවල් තනන්ට, පුළුවන් කාන්තාරේ වතුර සපයන්ට, පුළුවන් ඕනෑම දෙයක් කරන්න. යෙරමියාගේ කාලයේදී දෙවියන් වහන්සේ යෙරමියාට කතා කරලා කිව්වා ඊශ්‍රායලේ ඉතා අඳුරුම මොහොතකදී මට බෑ කියා යමක් ඇද්ද? මොන වචනයක්? මට බෑ කියා යමක් ඇද්ද? ඒක ඔබ ගැන කියලා බලන්න. ඔබ ගැන කියලා බලන්න. ඔබට ඒ වචන ගිල ගන්න වෙනවා. මොකද බලන්නේ? මට බෑ කියලා යමක් ඇද්ද කියනවනම් ඒක ඔබේ උඩඟුකමයි, ඒක ඔබේ මෝඩකමයි. ඔබ වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔබ තේරුම් ගනි ඔබට බැරි දේවල් බොහොමයක් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ අභියෝගයක් දෙනවා මට බෑ කියා යමක් ඇත්ද? ඔබ එවැනි කෙනෙකුට අයිති වුණාම, ඔබ උන්වහන්සේගේ සෙනග වුණාම, උන්වහන්සේගේ දරුවෙක් වුණාම ඔබට කොපමණ වැරදුනත් කමන්නේ වැරදුන් නැති මිනිසයන් මේ මාපොළවේ නෑ. අපි කර තිබෙන සමහර ඒවා පව්. අපි කර තියෙන හැම දෙයක්ම පව් නෙවෙයි. අපි පව් කරලා තියෙනවා. නමුත් අපි ඕන තරම් මෝඩ තීරණ. අපේම බුද්ධිය සුද්ධ ලීවිල්ල කියනවා මිනිස්සුන්ට හරිව පෙනෙන මාර්ගයක් ඇත. ඒව හරි කියලායි පේන්නේ. සමහර විවායන්, සමහර රැකියාවල්, සමහර වෙළඳ ව්‍යාපාර, සමහර ගනුදෙනු, සමහර මිත්‍රත්වයන් අපි ඇති කරලා තියෙන අපි වැඩි කල් යන්න ඉස්සෙල්ලා හොයාගන්නෝ මෙයා මිත්‍රයෙක් නෙවෙයි මං සතුරෙක් එක්කයි යාළු වෙලා තියෙන්නේ. මෙයා හොඳ කෙනෙක් නන් නෙවෙයි මම මලපතකටයි අසු වෙලා තියෙන්නේ. ඔබට එයාගේ අතෙන් දැන් ගැලවෙන්න බැරුව සිටිනවා. ඉතින් මෙයා රූත් මොන දෙයක් කළත් ඇය කළා එක හොඳ දෙයක්. මේ ස්ථානෙ කියන්න වගේ ඈ බෙත්ලෙහෙමට යන්න තීරණය කළා. ඊශ්‍රායලෙට ඈ ආපු තැනට දැන් මෝවාබ් රටින් තව රටකට යන්න තිබුණා ඕනේ නම්. නමුත් නෑ මම එහෙට යනවා. ඇයි ඇයට ආරංචි වෙනවා සාගතය නියගේ තිබිච්ච තැන දැන් සස්රිකයි. මන් ලෝකයේ ගොක් රටවල් වලට ගොස් තිබෙනවා. මම ශ්‍රී ලාංකිකයෙන් මොන ගැහිලා තියෙනවා විශේෂම ද්‍රවිඩ අයව ගොක් රටවල් වල ඔවුන් ඉන්නවා. දැන් සමහරක් අය තුළ තිබෙන
මතක සටහන රට ගැන ඔවුන්ට වෙච්ච දේවල් ඔවුන්ට අහිමි වූ දේවල් ඔවුන්ට අහිමි වූ පවුලේ සමාජිකයන් ඔවුන් යාන්තම් නූලෙන් බේරුණා වගේ තමයි බේරුණේ. ඒ මතක සටහන හරි තදයි. ඔවුන් සමාරකයි තීන් කර තිබෙනවා. අයි කිසිම කාලයක ලංකාව දිහා හැරිලවත් බලන්නේ. ඒ තරහවයි තිත්තකමයි තිබෙනවා. මං කිව්වා සාධාරණ වෙන්න පුළුවන් ඔබට වෙච්ච දේවල් අනුව. නමුත් දැන් මියගේ නෑ. හලෙලූයා. දැන් ඒ අන්ධකාරය නෑ. දැන් ඒ තුවාල නෑ. මිනිස් බෝම්බ නෑ. ආසෙන් බෝම්බ පොකුරු බෝම්බ වට්ටන්නේ. දැන් ඒක නෑ. ඒ කාලේ ඉවරයි. ඒ කාලේ ඉවරයි. සිංහල කියලා වෙනසක් නෑ. පාර යන්න නෑ. හරි ඔබට මතකයි බස් එකේවත් යන්න බෑ. බහින්ට ඕනේ. ළඟින් ළඟ මාව දවසක් පස්සරයක් කාර් එකේ නතර කළා. මං කෝ රහනාමේ අද නම් මගේ දවස නෙවෙයි. මොකද මේ මං කෝ මේ පස්සෙනි ගමන මේ මෙතන කිලෝමීටර් භාගයකට එහා මාව නතර කළා. බහින්න කිව්වා වාහනේ බැලුවා ID බැලුවා. මේ පස්වෙනි ගමන. මේ පස්වෙනි ගමන මං කෝ එනං යන්න ගමන්නේ. මං කීප එකේ අවිශ්වාස කරා. හරි. ඉතින් එවැනි කාලයක් ලංකාවේ අපි හැමෝම දන්නවා. මොකද ඒ දවස්වල අපි හිටියා. නමුත් හිතන්නවත් බෑ. දැන් වෙනස් කාලයක්. දැන් නියගීවරයි. නැවත සස්ත්‍රීක වෙමින් පවතිනෝ. නැවත පළදා වේනෝ. නැවත ඒ ඉතිහාසය දැන් නෑ. ඒ යන්න බැරි තැන්වලට යන්න පුළුවන්. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ද්‍රවිඩයට දකුණට යන්න පුළුවන්. දකුණයට උතුරට යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම නිකම් මිනිස්යන්ගේ හපන්කම් කියලා යම් අය පෙන්වන්න කැමති වෙයි. නමුත් මිනිස්යන්ට එහා කෙනෙක් සිටිනවා. මිනිස්යන්ට එහා. උන්වහන්සේ කිව්වාම මම දේශය සුව කරන්නෙමි උන්වහන්සේ කරනවා. මිනිස්යන්ගේ හැඳීමද කන්නලවද උන්වහන්සේ අසනෝ. මම ඊට පෙර කිව්වා වගේ උන්වහන්සේ කියනවා මම බැස පැමිණෙනවා. මොකද මං වේදනාව දැක්කා. මම දුක දැක්කා. මං අමාරුකම් හැඳීම දැක්කා. ඇසුණා මම බැසෙනවා. ඒක රටක් වේවා, ඒක පවුලක් වේවා, ඔබ තනි කෙනෙක් වේවා, පුද්ගලික වේවා, එමයයි. නමුත් ඇගේ හරි තීරණය මම යනවා. ඈ ආවම ඇගේ රටට ඇගේ සෙනග අසනෝ 20 පදේ කියම බලමු. ඒ පරිච්ඡේදේ ඈ කියනවා මේ නායුමි නේද? ඈ කියනවා ඈද මට නායුමියයි නොකියා මාරායයි කියා පල්ලා. මක්නිසාද සර්ව පරාක්‍රමයාණන් වහන්සේ මා අතිතිත්ත කමට පැමිණිවසේක. මම සම්පූර්ණව පිටත්ව ගියමි. ස්වාමින් වහන්සේ මා හිස්කොට නැවත කෙනාසේක. ස්වාමින් වහන්සේ මට විරුද්ධව සාක්ෂි දී සර්ව පරාක්‍රමයන් වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී නුඹලා මට නායොමි කියන්නේ මක්නිසාදයි කීවාය. දැන් නායොමි කියන වචනේ අර්ථය ප්‍රසන්නයි. දැන් යම් කෙනෙකුට ඒ නම තියේ ප්‍රසන්නයි. හරි. නමුත් සිදුවෙච්ච හැම දෙයක්ම අප්‍රසන්න නම් හිතනවා මේ නම වෙනස් කරන්න. ප්‍රසන්න කියලා හරියන්නේ නැහැ දැන්. හරි. ඉතින් නායොමි කියන්නේ මට මාරා කියන තිත්තයි. මාරා කියන්නේ තිත්තයි. මට නායොමි න කියන්න. මම ඔබට පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේව තේරුම් ගන්න බෑ. ඔබ උත්සාහ කරන්න උත්සාහ කරන්න ඒක ඔබ පඹගාලේ පැටලෙනවා. දෙවියන් වහන්සේව තේරුම් ගන්න උත්සාහ නොකරන්න. අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේ අපට තේරෙන නිසා නෙවෙයි. නෑ. උන්වහන්සේ සර්ව පරාක්‍රමයි, සර්ව බලධාරී, සර්වඥානයි.
උන්වහන්සේ මැවුම් කරුවානෝ ඒක මම විශ්වාස කළත් නැතත් එහෙමයි, මං ඒත්තු ගත්තත් පිළිගත්තත් නැතත් එහෙමයි, මම වැන්දත් නැතත් එහෙමයි. ඒකට ප්‍රශ්නයක් නැහැ, ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේව තේරුම් ගන්න උත්සාහ කළොත් ඒක ලොකු වියවුලකට පත් වෙන්න පුළුවන්. බලන්න ඇගේ තේරුම් ගැනීමෙන් දෙවියන් වහන්සේ ගැන කියපු දේ කලින් අපි කියුවා, ස්වාමීන් වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව ඇයට ආරංචි වෙන. දැන් ඒක ආරංචි වුණා එතනදී. දැන් මෙයාට ආවට පස්සේ මොනවද ඇය කියන්නේ? ඇය කියන්නේ මක්නිසාද සර්ව පරාක්‍රමයාණන් වහන්සේ මා අතිතිත්තකමට පැමිණියුසේක. සර්ව පරාක්‍රමයාණන් වහන්සේ හරියට යන්න කිව්වා වගේ. නියඟයේ දවස්වලදී දැන් පණ බේරගෙන මෝවම් රටට යන්න කිව්වා වගේ. හයි, නමුත් නිතරම අපේ ඇඟිල්ල අපේ දොස් පැවරෙන්නේ දෙවියන් වහන්සේට වැඩ වැරදුනාමයි. වැඩ වැරදුනාම විතරයි. ඇයි වැඩ හරි ගියාම ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ? වැඩ හරි ගියාම, වැඩ වැරදුනාම විතරයි. සර්ව පරාක්‍රමයාණන් වහන්සේ මා අතිතිත්තකමට පැමිණියුසේක. මම සම්පූර්ණව පිටත්ව ගියෙමි. මට හොඳට තිබුණා. අපි හොඳයි, ලස්සන පවුලක්, අපි කුඩා පවුලක්, අපි හරි ජයග්‍රාහීව සතුටින් ජීවත් වුණා. නමුත් දෙවියන් වහන්සේ කරපු පල් වැඩේ මොනවද? එකයි ඈ කියන්නේ. මම සම්පූර්ණ පිටත්ව ගියෙමි, ස්වාමින් වහන්සේ මා හිස්කොට නැවත ගෙන ආසේක. එතන මේ නරක වැඩේ කරලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ඒකයි තේරුම් ගන්න උත්සාහ කළාම මේ බුද්ධිය, මේ අපිට තියෙන සුළු දැනීම අපිට දෙන උත්තරයයි, ඔබට ලැබෙන උත්තරයයි. දෙවියන් වහන්සේට මෙච්චර බලයක් තියෙනවා නම් මොකද්ද කරේ? දෙවියන් වහන්සේ නිදාගෙනද හිටියේ මගේ දරුවට මෙහෙම වෙනකොට? නිදා ගැනීමක් නැහැ කියා තියෙනවා, නිදාගෙනද හිටියේ? ඔය වගේ බොහෝ චෝදනා මිනිස් පවුලෙන් උන්වහන්සේට පැමිණෙනවා. දෙවියන් වහන්සේ ඒක අහලා පුරුදු වී, අහලා පුරුදු වී, ඒක ඔබට හොඳ නෑ එම කරන එක. නමුත් ඒකෙන් දෙවියන් වහන්සේගේ ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ආමෙන්. උන්වහන්සේ ප්‍රේමයයි, උන්වහන්සේ ධර්මිෂ්ඨයි, උන්වහන්සේ යුක්තිසාගතයි, උන්වහන්සේ යහපත්. ඒක වෙනස් වෙන්නේ මම උන්වහන්සේට චෝදනා කළ පළියට. පස්සේ මම කියපු වචන මටම ගිලගන්න සිදුවෙනවා, හෝ සමාවිල්ලන්න සිදුවෙනවා. ස්වාමිනී මට නොතේරුම් කමෙන්, නොදන්න කමෙන් කියපු දෙයට සමාව දෙන්නයි කියලා. කිසිම දවසක දෙවියන් වහන්සේට ඔබෙන් සමාව ඉල්ලන්න සිදුවෙන්නේ නැහැ. සමාව ඉල්ලන්න සිදුවෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මට විරුද්ධව සාක්ෂි දී සර්ව පරාක්‍රමයාණන් වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී නුඹලා මට නායෝමි කියන්නේ මක් නිසාද? එතන මේ ඔක්කොම කර තිබෙන්නේ දෙවියන් වහන්සේ. යක්ෂයාව සනාන් වෙලාවත් නැහැ, ගෑවිලාවත් නැහැ. අර මුළු ඇමරිකාම දොස් කිව්වා අර ටවර් එක කඩාගෙන වැටෙනම. ඒගොල්ලන් හිතන් හිටියේ ඒගොල්ලෝ මේ ක්‍රිස්තියානි රටක්. නමුත් ඒගොල්ලෝ හැවල කොහෙද දෙවියන් වහන්සේ හිටියේ මේක වෙනකොට? දෙවියන් වහන්සේ වරක් මුරකාරේ, වරක් හදිසි ආපදා සේවයේ ඉන්න ඕනේ. මොකද ආපදා වුණාම විතරයි දෙවියන් වහන්සේ මතක් වෙන්නේ. හෝ එවැනි දෙයට විතරයි මිනිස්සු තියාගන්නේ. නමුත් දෙවියන් වහන්සේ සියලු නමස්කාරය ලබන්න සුදුසුයි.
උන්වහන්සේගේ මාර්ග ඔබ තෝරා ගන්නෝ. උන්වහන්සේ ඔබ පස්සේ නෝ නෙවෙයි, උන්වහන්සේ යහපත් ඉඳීරා. අපි මෝඩ බැටළුවෝ. උන්වහන්සේ කියනෝ ඒ බැටළුවන් ඒ යහපත් ඉඳීරා පස්සේ යනවා නම් ඔවුන්ට හිඟයක් වන්නේ නෑ. දාවිත් එකයි කිව්වේ, ස්වාමින් වහන්සේ මාගේ ඉඳීරා නොය මට හිඟයක් නොවන්නේය. මට හිඟයක් වන්නේ උන්වහන්සේ දන්නෝ මරණ සෙවන මිටියාවත මැදින් ඔබෝ නොමැරි ගෙන යන්ට. උන්වහන්සේ දන්නෝ දුර්භික්ෂ වෙලාවේදී ඔබව ජීවතු නතරේ තබන්න. ඔහු අවසන් කළේ සැබවින් යාපත්කමත් කරුණාවත් මගේ ජීවිතයේ සියලු දවස්සල මානු වෙන්නේ. ද නායොමි කියන වචන හරි අනුවනයි, හරි මෝඩයි. ඔබ එසේ නොකළ යුතුයි. ඈ කියපු නිසා ඔබත් කියන්න එපා, ඒක ඔබට හොඳ නෑ. නමුත් මේවා ආලා කිපෙන්න ඕනෑ. දෙවි කෙනෙක් කළේ වෙන දෙයක්, කළේ වෙන දෙයක්. මං ආසයි ඔබට යොවෙල්ගේ පොතේ ඇති සුද්දලීවිලි පාටයක් අවධානය ගන්ට. පෙරලන්ට යොවෙල්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ තිබෙනෝ දෙවියන් වහන්සේ කළා වූ ක්‍රියාවක් ගැන යොවෙල් හොයාගන්න ටිකක් අමාරු පොතක්, ඕනම් ඔබ ලියාගන්න. යොවෙල් 1:2. යොවෙල් 1 මුලින්ම තිබෙනෝ උන්වහන්සේ කරන්ට යන ක්‍රියාවක් ගැන, නුබලාගේ දරුවන්ට ඒ ගැන කියාදීපල්ලා. නුබලාගේ දරුවෝගේ දරුවෝ තමුන්ගේ දරුවන්ටත් ඔවුන්ගේ දරුවෝ තවත් පරම්පරාවකටත් කියා දෙත්වා. පළඟැටි පණුවන් ඉතිරි කළ ඒවා පළඟැටියන් කෑවෝය. පළඟැටියන් ඉතිරි කළ ඒවා කෙලි පළඟැටියෝ කෑවෝය. කෙලි පළඟැටියන් ඉතිරි කළ ඒවා කපන පළඟැටියෝ කෑවෝය. අන්න එනකොට එනෝ නොකැලි කරදර, විපත්ති, අමාරුකම්. දැන් එහෙමත් වෙන අතර මෙන්න මෙහෙමත් වෙනවා. දෙවෙනි පරිච්ඡේදයේ 25 පදය, මා විසින් නුබලා අතරට එව්වා වූ මාගේ මහත් සමුදා වන පළඟැටියන්ද, කෙඳි පළඟැටියන්ද, කපන පළඟැටියන්ද, පළඟැටි පණුවන්ද නාස්ති කළා වූ අවුරුදු මම නුබලාට නැවත දෙන්නෙමි. හලෙලූයා. ඒ නාස්ති කළ අවුරුදු ඔබේ ජීවිතයේ අඳුරු පැල්ලම් තිබෙනවා. ඔබේ ජීවිතයේ ඔබ තනියම ගමන් කළයි කියා හිතෙන මොහොතවල් තිබෙනවා. උනොස්කිනෝ ඒ දේවල් මම නැවත ඔබට දෙන්නෙමි. ඒ තිබෙනවා. ඊට පස්සේ නුබලා වනාහි කෑමකා තෘප්තියට පැමිණ නුබලා ගැන පුදුම ලෙස ක්‍රියා කළා වූ නුබලාගේ දෙව් වූ ස්වාමින් වහන්සේගේ නාමය වර්ණනා කරන්න විය මාගේ සෙනඟ කිසි කලකත් ලැජ්ජාවට පත් නොවන්නෝය. මාගේ සෙනඟ ඔබ දෙවියන් වහන්සේට අයිතිවීම වැදගත්. ඔබ උන්වහන්සේට අයිතිවීමත් දෙවියන් වහන්සේ ඔබට අයිතිවීමත් ඉතා වැදගත්. ඔබ දෙවියන් වහන්සේක සම්බන්ධතාවය අතේ දුරින් නම්, ඔබට හදිස්සි වුණාම ඇදගන්ට නම්, එනම් ඒක ඉතාම කනගාටුදායකයි. තැන් මං අවසන් කරනෝ රූද්ගේ කතාවේ දෙවැනි පරිච්ඡේදයේ හතරවෙනි පරිච්ඡේදයේ ඇති යම් දෙයක් ගැන. රටට පැමිණියේ කිව්වා, නයෝමි කියන්න එපා, මට මාරා තිත්තයයි කියන්න. මම සම්පූර්ණව ගියා, මම හිස් අතින් ආවා. ඇයට ඉන්න තැනක් නෑ, කන්ට කෑම නෑ. ඇගේ ලේලි එක්කෙනෙක් හිඟා කමින් දවසට එක වේලක් ගෙනාවා. උදේ ගිහිල්ලා ඒ කුඹුරුවල හා නොයෙක් තැන්වල අස්වැන්න නෙලන්නේ කොහෙද, ඒ වැටෙන කරල් අවුලලා ඈ ගෙදර ගෙනල්ලා එක වේල පැකින්
දවසට කෑවා. නමුත් දෙවියන් වහන්සේ වෙතට හැරි එන එක ඉතා වැදගත්. ඔබේ නාස්තිවරු අවුරුදු මම ඔබට නැවත දෙන්නම්. ඔබ දැන් තුවාල කරගෙන ඔබ ජීවිතේ කැලැල් ඇති කරගෙන ඔබේ නම අවලක්ෂණය කරගෙන ඔබ පාඩු විඳගෙන ඉන්නවා නම් දෙවියනස්කිනම් මම නැවත එය දෙන්නම්. දැන් හතරවෙනි පරිච්ඡේදයේ 16වෙනි පදයේ නායමී කියන වචන නායමී ලදරුවාගෙන තමාගේ ලයේ හොවා ඇති කළාය. අසල්වාසී ස්ත්‍රියෝ නායමට පුත්‍රයෙක් උපන්නේ කියා ඕබෙත් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පිය වූ යෙස්සේගේ පියාය. දාවිත්ගේ සීයා වුණා. පෙරෙෂ්ගේ පෙළපත් මේකේ හොඳයි. ඉතින් මේ දරුවා කිසිම දරුවෙක් දැන් මට බී කරන්න බෑ. මං වයසයි. දැනෑ විවාහ වෙලා දරුවෙක් බී කළ කතාවක් නෙවෙයි. ඇගේ මේ මෝවබ් යෙහෙරි ඇකුව මම නම් යන්නේ. ඔබ ඉන්න තැන මම ඉන්නවා. ඔබ මැරෙන තැන මම මැරෙනවා. ඔබ වලන තැන මං වලනනවා. මරණයෙන් මිස මම ඔබෙන් වෙන් වෙන්නේ නැහැ. ඔබේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ කරනවායි කියලා රූත් කියපු නිසා දෙවියන් වහන්සේ වචන අසලා නිසි වෙලාවේදී මේ දුප්පත්ම ගෑණමයාට රටේ ඉන්න ධනවත්ම මිනිසයා බෝවස් සරණ පාවා ගත්තා. සරණ පාවාගෙන දරුවෙක් ඉපදුනා. ඒ දරුවගේ නම තමයි ඕබෙත්. ඒ ඕබෙත් තමයි දාවිත්ගේ සීය වුණේ. අලුත් කිවිසුමට ආවම රූත්ගේ නම තිබෙනවා. මොකද යේසුස් වහන්සේ ඒ පෙළපතෙන් ආවා. යේසුස් වහන්සේ ඒ පෙළපතෙන් පැමිණියා. ඒක කවදාකවත් ඔබට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියාවක්. මං කිව්වාගේ මං දන්නේ නෑ ඇයි මේ පණිවිඩය දෙවියන් වහන්සේ මගේ සිතේ තැබුවේ. මෙතන ඉන්නව එක්කෙනෙක් ගැනද හෝ කීප දෙනෙක් ගැනද කියන්ට මම දන්නේ. ඒවා මට ඉරිදරව් කරලා නෑ. නමුත් මම කීකරු වෙන්ට ඕනෑ. මට දුන්න අම්මග පෙන්වීමක් වෙනුවෙන් කතා කරන්න මං හුඟක් දැඟලුවාද දේශනා කරන්න. මට දේශනා කරන එක අමාරු නෑ. නමුත් මම අහන්ට ඕනෑ මම කිව යුතු දේ. ඉතින් නද උදෑසන මම ඔබ ගැන දන්නේ. මගේ කටහඬ එච්චර වැදගත් නෑ. නමුත් ඔබේ ආත්මය තුළ දෙවියන් වහන්සේ ඔබට පෞද්ගලිකව කියන දේ. ඔබ ඉන්න ස්ථානය ඔබ ඇස් පියාගෙන ඔබේ හිස් නමා ගන්න. ඔබේ ආත්මයට දෙවියන් වහන්සේ කියන දේ. උන්වහන්සේ සර්ව පරාක්‍රමයි, සර්ව බලධාරී, සර්වඥානයි. ඔබ කර තිබෙන හැම එකක් පාසා දෙවියන් වහන්සේ ඒට සමානා විරුද්ධව හිටියොත් අපි එක්කෙනෙක්වත් මේ මාපොළවේ අද නෑ. නමුත් අපි කියා තිබෙන වචන එච්චර හොඳ නෑ. අපි බොහොම තියුණු වචන පාවිච්චි කර තිබෙනවා. මේ සභාවේ මම එක සහෝදරියකට අවවාද කළා දැන් අවුරුදු කීපයකට කලින්. එයාට කේන්ති ගියාම මම කවදාවත් අහලා නැහැ පරුෂම වචන. මේ සභාවේ හිටපු කාන්තාව පරුෂ වචන වලින් දෙවියන් වහන්සේට බණිනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට බණිනකොට කියන පරුෂ අසභ්‍ය වචන වලින් මං කොහොමද බයක් කියලා දෙයක් නැද්ද? බයක්? ඔය කාටද මේ කතා කරන්නේ? නෑ, යාට එහෙම තමයි කතා කරන්න ඕනේ. බලන්න මට කරපු දේ. අත
හිඟන තත්ත්වයට පැමිණ තිබෙනවා. හිඟන තත්ත්වයට කඳුලෙන් ජීවත් වෙනවා. මම බලන්නවත් යන්නේ නැහැ. ඔබට වෙච්ච දේ තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඔබ ඒ තුළ දෙවියන් වහන්සේව තේරුම් ගන්න හදන්න එපා. ඔබට වෙච්ච හැම දෙයක් දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ සැලසුම් කළෙත් නැහැ. සැලසුම් කළෙත් නැහැ. මේ එක පණිවිඩය ඔබට තේරෙනවා නම් උන්වහන්සේට ආදරේ. උන්වහන්සේට ආදරේ. ඔබට නම් වැරදුනේ නැවතෙන්ට. නැවතෙන්ට. ඒ අසාර්ථකත්වයේ උන්වහන්සේට පාර දෙන්න. වැරදුණු දේ උන්වහන්සේට පාර දෙන්න. උන්වහන්සේ ප්‍රේමයයි. එම කියපු නායුරුමි අර දරුවාව අතට ගෙන ඇගේ ධනවත්ම පෑනා. ධනවත් පෑනා. ඊශ්‍රායලී ධනවතෙක් ඇගේ දුප්පත් ලේලිව බැන්දා. මොන වරප්‍රසාදලත් දරුවෙක් වුණාද නායොමිගේ තිත්තකම මකා දැමුවා. නායොමි නායොමිව මැරුණා. තිත්තකම මකා දැමුවා. මගේ නම කියා සාමිදා දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමිදා ගිනි මැද මහ සිටින විට නුඹ මගේ මයි කියා මගේ මයි කියා ඉලිහෙන්නට ඉඩ නොදී මාත වෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා. Yeah.